වර්ෂ 1868 දී රුසියාවේ නිස්නි නොවගොරොත් වර්තමානයේ ගෝකි නගරයේ දිළිඳුවඩු පවුලක උපතලද මක්සිම් ගෝකි ඇලෙක්සෙයි මක්සිමෝච් පෙස්කෝව් නම් සාහිත්‍යමය ආරූඪ නාමයෙන් හඳුන්වයි. වයස අවුරුදු 4 දී ඔහුගේ පියා දරුණු කොලරා රෝගයකට ගොදුරුව මිය ගියේය. මව මිය යන විට පුංචි ඇලෙක්සෙයිගේ වයස අවුරුදු 10කි. මේ පුංචි අනාථ කොලුවාව හදාවඩා ගත්තේ ඔහුගේ මසු සීයා කෙනෙක් වන කෂුරින් නෙමැත්තාය. කුරිරු හා දැඩි ගති ඇති ඔහු පුංචි ඇලෙක්සෙයිට දඩුවක් කළේ හිත් පිත් නැතිවය. එහෙත් අත්තම්මා නම් මෘදු සෙනෙහබර කෙනෙක් වූ අතර කතා ගෙතීමේ සමත් ඇය මේ පුංචි අනාථ කොලුවාට ලස්සන ලස්සන සුරංගනා කතා කියමින් ඔහුගේ ජීවිතය ලස්සන කළේය. ආර්ථිකමය හා දුෂ්කරතාවයන් නිසාම තුනේ පන්තියේදී අධ්‍යාපනය අත්හැර දැමීමට සිදු වූ පුංචි ඇලෙක්සෙයිට නොයෙක් නොයෙක් රැකියාවල යෙදෙන්නට සිදු විය. කඩයක ආවතේවකාරයෙකු, නෑදෑ ගෙදරක කොළුවකු, නැවක පිඟන් කෝප සෝදන්නකු, දේවරූප පාට කරන තැනක අත්උදව්කාරයෙකු, බේකරියක පාන් පුළුසන්නකු වශයෙන්ද තැනින් තැන සේවය කරමින් ජීවිතයේ තිත්තරස දෙනගත් මේ කම්කරුවා රුසියානු විප්ලවයේ පෙරටු ගාමියෙකු විය. 1892 දී මකාර් චුද්‍රාකෘතිය ලියූ ඔහු එදා රුසියාවම නොදත් මක්සිම් ගෝකි නමින් පළවීමත් එක්කම රුසියාව පුරා මක්සිම් ගෝකි නාමය පතල විය. 1889 දී පළමු සම්භාවනීය නවකතාව වන පොමා ගාර්දයේ පළකිරීමත් එක්කම මක්සිම් ගෝකිගේ නිර්මාණ සැරියේ තවත් නිර්මාණ බොහොමයක් පළ විය. ඒ අතරින් හිරුගේ ළමයි, ගිම්හානයේ මිනිස්සු යන නාටක කතා පොත් හා ළමා කාලයේ ජනතාව වෙත මගේ සරසවිය යන ගෝකිගේ ජීවන චරිතය අලලා ලියූ සයන් චරිතාපදාන කෘතිද සුවිශේෂ වේ. 1906 දී සම්භාවනාවට පාත්‍ර වූ ශ්‍රේෂ්ඨ අමාකෘතිය බිහිවීමත් එය ඔක්තෝබර් විප්ලවයෙන් පසුව ජනගත විය. රුසියාවේ පමණක් නොව විදේශීය භාෂා 127කින් හා කෝටියට අධික පිටපත් සංඛ්‍යාවකින් ශ්‍රේෂ්ඨ අම්මා පොත අලෙවි වී ඇත. ශ්‍රේෂ්ඨ අම්මා කෘතිය ලියූ මක්සිම් ගෝකි හෙවත් ඇලෙක්සෙයි මක්සිමෝච් පෙස්කෝව් නම් රුසියානු සාහිත්‍ය ලෝකයේ පමණක් නොව විශ්ව සාහිත්‍යයේම අමරණීය විරුවෙකි.